එතකොට අපිඒසි සයින්ස් YouTubeු නාලිකා ඔස්සේ ඔබ වෙත ලබා දෙන විද්‍යාව ඉගනීමේ පහසුක්‍රම යටතේ භෞතික විද්‍යාව පාඩම් මාලාවේ සරලරේකය චලිතය පාඩමේ හතරවන කොටස අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ ඔබ දන්නවා ප්‍රවේගය නියතනම් ඒකාකාර ප්‍රවේගය කියල අපි ඒ එක හඳුවනු වස්තුවක ප්‍රවේගේය වෙනස් වෙනව නම් අපි කිව්වා ඒ වස්තුව තුවරණය වෙනව කියලා අපි කියනෝ. තොරණය අපි අර්ථ දැක්වුවා ප්‍රවේගය වෙනස්වීමේ සීග්‍රතාවය තුවරණය කියලා හඳුන්බනෝ. එතුට ප්‍රවේගය වෙනස්වීමේ සීග්‍රතාවය. එහම නැත්තම් ඒකක කාලයක් තුළදී සිදුවන ප්‍රවේගයේ වෙන තුවරණය කියලා කියනවා තුවරණය කොටස් දෙකට නැවත බෙදෙන. ප්‍රවේගය වැඩිවීමේ සීග්‍රතාවය ධනතුවරණය කියලා හඳුන්වනවා ප්‍රවේගය අඩුවීමේ සීග්‍රතාවය අපි රිනතුවරණය හෙවත් මන්දනය කියලා හඳුන්බනුව. එතුරපුතේ පරිණතුවරණය හෙවත් මන්දනය ගැන අපි මුලින්ම මේ පාඩමේදී අද සාකච්ඡා කළ යුතුයි. බලනපුතේ තුවරණය දැන් ප්‍රවේගය සිදුව වැඩිවීම බෙදීම කාලය. එකන ධනතුවරණය සම්බන්ධ අපි ගැටලුවක් දෙකක් විසඳලයිමෝ. කලින් කොටස් මතක් කර ගන්නත් එක්ක බලන පුතේ තවට විසි පස්වෙනි ගැටලුව තිරේ මත දස්වෙනවා මේ පාඩම් බෞතික විද්‍යාප පාඩම් මාලාේ නිසලතාවේ සිට සර්ලරයකය මගක චලිතය අරඹන මෝටර්රථයක් තත්පර තිහක් තුලදී තත්පරයට මීට හැටක ප්‍රවේගයක් ලබා ගනිී මෙම මෝටර් රථයේ තුවරණය ගණනය කරන්න කියලා කියනු එතරපුතේ තුවරණය සමාන වෙනවා ප්‍රවේගයේ සිදූ වැඩිවීම බෙදීම කාලය මෙතන තියෙන දන තුවරණයක් නිසා. එහෙනම් බලන්න තුවරණය සමානයි අපිට ලියන්න පුළුවන් පුතේ ප්‍රවේගේ සිදුව වැඩවීම අපිට හොයන්න පුළුවන් අවසාන ප්‍රවේගේ අඩුකිරීම ආරම්භක ප්‍රවේගයෙන්. එහම් තුවරණය සමානවෙනවා අවසාන ප්‍රවේගේ අඩුකිරීම ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය. එතකොට මෝට රතය තුවරණය බලන්න පුතේ අවසාන ප්‍රවේගේ තත්පරයට මීට හැටයි. එතට ආරම්භක ප්‍රවේගය වස්තුව නිශ්චලතාවේ සිට ගමන් ආරම්භ කරපු නිසා ශූ්‍ය වෙන බිඳුවයි. තත්පරයට මීටර් හැට අඩුකිරීම බින්දුව බෙදීම ඒ සඳහා ගතවනු කාලේ තත්පර තිහයි. එතකොට මේ මෝට රතය තුවරණය වෙන්නේ වර්ග තත්පරට මීටර් දෙකයි. එහනම් මෝටර්රතය තුරණය වර්ග තත්පරයට මීටර දෙකක් වෙනවා. එතට බලන්න පුතේ දැන් අපි. මේ තුවරණය සම්බන්ධ මේ ගනන් හදන්න මේ බොහම ලේසි කෙටික්‍රමයෙකුත් අපිට තියෙනවා. ද ඔබ දන්නවා තුවරණය අපිට ඒ සිම්පල් ඒ කියන අක්ෂරයෙන් අපි සංකේතුවත් කරන්න පුළුවන්. අවසාන ප්‍රවේගයේ අපිට වී කියල සංකේතුවත් කරන්න පුළුවන්. ආරම්භක ප්‍රවේගය Uු කියල සංකේතවත් කරනවා කාලය සම්මතයක් ලෙස T කියල හඳුන්වනු. එහම් බලන තුවරණය සමානයි. අවසාන ප්‍රවේගය අඩු කිරීම ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය. බලන මේ තිරේ මත දිශ්වණ මේ සමීකරණය දිහා. දැන් තුවරණය සිම්පල් ඒ සමානයි වීරින ය බෙදීම T. බෙදීමට අනි පැත්තට ගිහාම ගුණකිරීම වෙනවා AAT සමානයි වීරින U. එත බලණපොතේ රිනයු අනිපපැත්තට ගිහාම දනයූ වෙනවා. එහනම් Vී සමානයි U දන A. එහෙමනම් ප්‍රවේගය, අවසාන ප්‍රවේගේ වී සමානයි යුධන 80. එතට අපිට මේ චලිත සමීකරන කීපයක් ඔස්සේ, චලිතය ගනම් බොහොම ලේසියෙන් හදන්න පුළුවන්. දැන් ඔබට මේ වචනවලින් විතරක් සමීකරණයක් ලියලා අධ්‍යනය කරනවට වඩා සංකේත බවට මේක හරෝගන ගණන් හදනක ඉතාම පහසුයි. ඒ නිසාපුතේ ඒ පහසු ක්‍රමුවට ඔබොහුරු වෙන්න වී සමාන යුධන 80. ලමෝන චල්ද සමීකරණය තමා වී සමානයි යුධන 80. එතුර අපිට මේ සියල්ල විෂය නිර්දේශයට අදාළ වෙනවා වචන සමීකරනවලට වඩා සංකේතවලින් ලැබෙන මේ සමීකරන මතක තියාගන්න එක ඔබට වඩාත් පහසුුවෙනවා. එහනම් වී සමානයි යුධන 80 වී කියන්නේ අවසාන ප්‍රවේගය යු කියන්නේ ආරම්භක ප්‍රවේගය ඒ කියල කියන්නේ ත්වරණය කියන්නේ කාලය එනම් වී සමාන යූ ධන ඒට වෙනවා හොඳේ බලනපුතේ මේ සූත්‍රයේ ආශ්්‍රයෙන් අපිට ගානක් හදන්න පුළුවන් බොහම ලේසියෙන් බලන විසි හයවෙනි ගැටලුවූ ඔබට තිරේ මත දිස්වෙන පුතේ නිසලතාවයේ සිට සරල රේකය මගක චලිතය අනබන මෝටර් රතයක් තත්පර විස්සක් තුලදී තත්පරයට මීට දහයක ප්‍රවේගයක් ලබා ගනිී මෙම මෝටර් රතේ තුවරණය ගණනය කරන්න කියලා කියනු ත බලන්න මෝටරතය තුවරණය සමාන වෙනවා එහනම් අවසාන ප්‍රවේගය අඩුකිරීම ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය එත බලන්න මෝටරතය තුවරණය සමානයි තත්පරයට මීටර සීය අඩුකිරීම බිදුව බෙදීම තත්පර විස්ස සමානයි වර්ග තත්පරයට මීටර පහයි එහනම් තුවරණය සමාන වෙනවා අවසාන ප්‍රවේගය අඩුකිරීම ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය බොම ලේසියෙන් ආදේශ කරලා මේ ගණන් ටික හදන්න පුළුවන්. හොඳයි. බලනපුතේ ඊළඟට දැම් ප්‍රවේගය අඩුවීමේ සීග්‍රතාවය. මෙතම් ප්‍රවේගේ සිදුවන ඕනෑම අඩුවීමක් රිණ තුවරණය එහමනැත්තම් මන්දනය කියලා අපි හඳුන්වනෝ. එත රොබ දන්නවා ප්‍රවේගය නියතනම් ඒකාකාර ප්‍රවේගයක් තියනෝ කියලා අපි කියනවා. ප්‍රවේගය නියත නැත්තම්. ප්‍රේග වෙනස් වෙනවා නම් අපි කියනවා ඒ වස්තුවට තුවරණයක් තියෙනවා කියලා කියන. එතකොට එහෙමනම් ඔබට මතක ඇති ඒක කාලයක් තුළදී සිදුවන ප්‍රවේග වෙනස්වීම තුවරණය ලෙස හඳුන්වනු. එමන එම් ප්‍රවේගය වෙනස්වීමේ සීග්‍රතාවය තුවරණය ලෙස හඳුන්වනුව. ප්‍රවේගය වැඩිවීමේ සීග්‍රතාවය ධනතුවරණය කියල හැඳින්වා ප්‍රවේගය අඩුවීමේ සීග්‍රතාවයට අපි කියනවා අපපුතේ රිණ තුරණ හෙවත් මන්දනේ. ලන මදන්නේය අර්ථදක්වො හැටි බලපොති මන්දනය සමානයි ප්‍රවේගේ සිදුව අඩුවීම් බෙදීම කාලයි. එහනම් මන්දනය සමානයි ප්‍රවේගේ අඩුවීම් බෙදීම ඒක කාලයක්. ඒකක කාලයක් යන්නේ කාලේ අගේ එකයි කියන එකනෙ. එහනම් මන්දනය සමානයි ප්‍රවේගේ අඩුවීම් බෙදීම එක. එහෙනම් දැන් ඔබට පේනවා මන්දනයේ ප්‍රවේගේ අඩුවීමට සමාන වෙන එකමෙක අවස්ථාවම තිරේ මත දිස්වෙන්නේ. ඇයි මන්දනය ප්‍රවේග අඩුවීමට සමාන වෙන්න එකම එක හේතු අයිතියනෙ පුතේ කාලේ අගේ එකක්වීම. එහෙනම් අපිට ඔප්පු කරන්න පුළුවන් ලේසියෙන්ම ඒකක කාලයක් තුළද සිදුවන ප්‍රවේගයි අඩුවීම මන්දනය ලෙස හඳුන් වයි. එහෙම නැත්තම් ප්‍රවේගය අඩුවීමේ සීග්‍රතාවය මන්දනය ලෙස හඳුන් බයි. ඔබ දන්නෝ ප්‍රවේගේ වැඩිවීමේ සීග්‍රතාවය ධනතුවරණය. ප්‍රවේගේ අඩුවීමේ සීග්‍රතාවය කියන්නේ රිනතුවරණේහෙවත් මන්දනය එහෙමනම් මේ බලන්න විසි හත්වනි ගාන බලන්න තිරේ මත්ත දිස්වන ඔබට විසි හත්වැනි උදාහරණය අපි හිදි සාකච්චා කරන පාඩම්මාලාව තුළ බලන පුතේ සරල රේකය මාර්ගයක් ඔස්සේ චලනය වන මෝටර් රථයක විස්ථාපනය සෑම තත්වරයක් තුළදීම මීටර පහක් බැගින් අඩුවෙනවා එතකොට මේ මෝටරථේ මන්දනය සොයන්න කියලා කියනවා බලන පුතේ එතකොට දැන් තත්පරේකට මේ මෝටරථය ප්‍රවේගය මේ මෝටරතය ප්‍රේය තත්පරේකට මීට පහක් බැගින් අඩුවෙන. එහෙනම් අපි අවසාන තත්පර තුන සැලකෝත් බලන්න පළමුුණ තත්පරය තුළදී ප්‍රවේගය තත්පරයට මීටට පහලවක් වෙනවා මීට පහලෝ බෙදීම තත්පරේකයි එතර දෙවන තත්පරය තුළදී ප්‍රේගේ බලන්න පුතේ විස්ථාපනයේ බෙදීම කාලය මීටර් දහය බෙදීම තත්පරේක තත්පරයට මීටර් දහයයි. බලන පුතේ තෙවන තත්පරය තුරදී ප්‍රේගේය විස්ථාපනයේ බෙදීම කාලය මීටර් පහ බෙදීම තත්පරේක තත්පරයට මීටර් පහයි. එහෙනම් මේ විදිහට මේ වස්තුය ප්‍රවේගේ අඩුවෙනවා. එක ඇනි මන්දනය වෙනවා. එතර බලන පුතේ මන්දනය සමානයි එහනම් අවසාන ප්‍රවේගේ අඩුකිරීම ආරම්භක ප්‍රවේගේ බෙදීම කාලය. ගත්තොත් බලන්න තත්පරයක් තුරොදී ප්‍රේ අඩුවෙනවා තත්පරයට මීට පහක් බැගින්. එහනම් පහයි එම ස්ත්‍රිණයක බෙදීම තත්පර එක සමානයි මන්දනය වර්ග තත්පරයට මීටර් පහයි. එතකොට මේ අනුව මන්දන ම එස්සයි එක ඇත්පුතේ ඔබට පහැදිරියුනවා වර්ග තත්පරයට මීර්, එ මේ වස්තුවේ මෙතම මෝට රතේ මන්දනය වර්ග තත්පරයට මීටර් පහක් වෙනවා හොඳයි එතකොට දැම් බලන්න ප්‍රවේගය සි අටවැනි උදාහරණය බලන පුතේ තිරේ මත දිස්වන විසි අටවෙනි උදාහරණය ප්‍රවේගය තත්පරට මීට තිස් දෙකක් වූ වස්තුවක් තත්පර අටක් තුළ ක්‍රමයෙන් ප්‍රවේගේ අඩුවමින් අවසානයේදී නිශ්චලතාවයට පත් වෙලා තියෙනවා. මෙම වස්තුවයේ මන්දනය කොපමණද කියලාහනෝ. බලනපුතියතුර මන්දනය සමානයි ප්‍රවේගේ සිදුව අඩුවීම් බෙදීම කාලය. ප්‍රවේගේ අඩුවීම් බෙදීම කාලය ප්‍රවේගේ අඩුවීම අපිට හොයන්න පුළුවන් අවසාන ප්‍රවේගේ අඩුකිරීම ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය. එතුර හෙනම් බලන්න අපි ආදේශ කරහම අපිට ලැබෙන අවසාන ප්‍රවේගේය තත්පරයට මීට තිස් දෙකයි. එතුර ආරම්භක ප්‍රවේගේ බින්දුවයි. බෙදීම තත්පර අටයි. එහනම් මේ වස්තුේ මන්දනය වර්ගතත්පයට මීටර හතරක් වෙනවා. එත මේ වස්තුයේ මන්දනයේ වර්ගතත්ප්‍රයට මීටර හතරයි. එත මේ විදිහයට අපිට මන්දනය නැත රිනතුවරණය සම්බන්ධ ගැටලුත් බොහොම ලේසියම් විසඳන්න පුළුවන්. බලන විසි නමවෙනි උදාහරණය තිරේ මතදිස්වෙනවා ප්‍රවේගය තත්පරයට මීටර හැටක් වූ වස්තුවක් තත්පර දහයක් තුළ ක්‍රමයෙන් ප්‍රවේගේ අඩුවමින්. අවසානයේදී නිශ්චලතාවයට පත්විය මෙම වස්තුේ මන්දනය කොපමනද කියලා හනු බලනපුතේතකොට මන්දනය සමානයි අවසාන ප්‍රවේගේ අඩුකිරීම ආරම්භක ප්‍රවේගේ බෙදීම කාලය එහෙනම් මන්දනය සමාන වෙනවා තත්පරයට මීටර හැට අඩුකිරීම බින්දුව බෙදීම තත්පර දහය මන්දනය සමානයි වර්ග තත්පරයට මීටර හයක් වෙනවා එ මේ වස්තුේ මන්දනය වර්ගතත් ප්‍රටමීටර හයයි. බොහොම ලේසියෙන් අපිට හොයන්න පුළුව. බලන මේ තිස්වෙනි උදාහරණය තිරේ මත තිව තිස්වනි උදාහරණය බලනපුති. එතකොට අපි දැන් විසි නමවෙනි කොටස දක්වා තවරණය සහ මන්ධන ආශ්‍රිීත ගැටලු සාකච්චා කර. අපි ඊළඟ පාඩේදී තමයි චලිත ප්‍රස්ථාර ගැන කොටස සාකච්චා කරන්නේ. මේ ඊ සයින්ස් යුතුබ නාලිකාවේ ෞතික විද්‍යාව පාඩම් මාලාවේ හතරවෙනි පාඩම තමයි අපි දැන් සාකච්ඡා කරය සර්ලරයකය චලිතය හතරවෙනි කොටස එතුර ඒ වගේම පුතේ ඔබට මේඒසි scienceන් කමස්ත්‍රි පැකේජ් එක නැතන් ඒන්ස් physicsිසික් පැකේජ් එක එහෙමනතන් ඒසි සයින්ස් බෞතික විද්‍යාව හෝ ජියවිද්‍යාව හෝ රසායන විද්‍යාව මේ පැකේජ් අපි ඔබට ලබා ගැනීම සඳහා නොමිලේ ලබා ගැනීමටත් අවස්ථාවක් ලබා දීලා තිබෙනවා ඔබ මේ පාඩම් මාලාභ මැනවින් අධ්‍යනය කරමින් ඔබ ඒ සඳහා ඔබ ගතයුතු පියවර මොනවද කියන එක අපි ඒ පැකේජ් ඔබට නොමිලේ ලබාගන්න අවස්ථාව සලසර දෙන්නේ කොහොමද කියලා අපි ඊළඟ කොටසෙදී පැහැදිලි කරලා දෙනවා.